Okay, for Lainola. प्रार्थना करना तुम को मद कोमद काटिया सपन साई बेंगी नवाद सुए හොඳින් ඉන්නවා සර් ඔබ ඉන්නවා නම් ඉතරයි කෝ පහන්සල් කියලා අහනවා को किरा गणेश दुखेंगे वगे किरा सर दुखेंगे नहीं मे अस्त पेर मैं तरीका
ඇස්සේක මෙහෙම කරාට පොඩක් කරාට පල්ලයට වැටෙනවා. කරාට පල්ලයට වැටෙනවා. පේනවනේ. නම කළා තියන් ඉන්න බෑ. අපේ අක්කගේ තෑග්ග මතකත් නෑ යනි මට දාන්න මොකද්ද කියලා කවුද අක්ක කියලා දාන්න මන් දෙන්න පුරොන්දු නම් දන්නේ මතකත් නෑ හරි කවුද තරින්දි කවුද තරින් තිසන්දිද තරින්දිනේ තරින්දි අක්කට කියන්නේ තෑග්ගක් දෙන්න පුරොන්දු වුණා නම් දෙනවා කියලා මම ගොඩක් කල් වෙන්න ඇති එකක් වෙන්න ඇති කවුද දන්නේ ඉතින් ඔය නංගිලාත් ඉන්නවා කියලා පන්තිය හරි බලන්න හරි උදෑසන රැස්වීම මෙහෙවලා තියෙන කවුරු හරි ඉන්නවද? සර් බොරු කියන නිසා මං සර් එක තරහම තරහ වෙලා. මොකක්ද දැන් දැන් මං කිව්ව බොරුව බලමු. කවුද එහෙම දාන්නේ TM. ඉස්සර නම් අපි කියන්නේ තරහයි නම් අරාට පොල්ලක් බැඳගෙන පල්ලට පෙරලෙන්න කියලා. දැන් එහෙම කරන්න එපා තුවාල වෙනවනේ මේ දවස්වල. ඔයාලා පොඩි කාලේ කියලා නැද්ද තරහයි නම් අරාට පොල්ලක් බැඳගෙන පල්ලට පෙරලෙන්න කියලා. දැන් මේ තරහ වෙන්න තරම් කියපු බොරුව මොකද්ද මම? බලන්න කවුද මේ දාන්නේ? මේ දාන්නේ තනුමි හරි හරි කොහ බලන්න උදෑසන රැස්වීම මෙහෙවලා තියෙන කවුරු හරි ඉන්නවනะ පොඩ ඉස්කෝල යනවනේද හැමෝම ඉස්කෝල වල යන කට්ටිය නේද ඉන්නේ ඔව් වෙරි ගුඩ් අත උස්සන බලන්න උදෑසන රැස්වීම මෙහෙවලා තියෙන කට්ටිය කවුරු හරි ඉන්නවනේ කවුරුත් නැද්ද මල්ෂි මයික් එක ඔන් කරන්න බෑ මල්ෂි මල්ෂි මල්ෂිට පුළුවන් මයික් එක ඔන් කරන්න මල්ෂි 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 නැද්ද මල්ෂි බලන්න
उनका रमा विष्णु माँ है ना मानसी मानसी का माइक पूरी प्रश्न आती है धनु की माइक उनका धनु की धनु की तेसांदी को मदा मदाई मदाई को माली माली ना सर दाव ताम बनाते ना अरे तेसांदी इसको लो दे रसी में मैं वाला तीन आदम विदुनी माइक ऑन करा विदुनी अतरिस पाय असु आटे विदुनी को यार विदी लादे विदुनी मेतने इन्नवा काउद मिहिदिनी मिहिदिनी ఇస్కోలే రాసి మేహ వల తీనవద పొడి కాల మేహ వల తీనవ సర్ ఏ లోకు ఉనామ వేరిద తామ హంబునినే ఇంట అపేపే ఓ మేహ వంట ని బిం పెన్ లగిల మేహ వంట కియొత్ తీ రాసి మేది గుటి కాంట ని వెన్ని ఎతకొట మే మొకద కియన్న అదు ఏ ఓ లమా మి తురు మాల మే మరణాధార సమితి ఏకవద్ గిన్ నంద నే సర్ ఆ එතකොට කවුද ඔෂිනි ඉන්නව ඔෂිනි නිමේෂ කවුද අපේ සෙනුරු සෙනුරිද සෙනුරි සර් සර් කොහමද හොඳයි හොඳයි සෙනුරි ඉස්කෝලේ වැඩසටහන් මේ වෙලාව තියෙනවද සෙනුරි නෑ සර් නෑ නෑ මම මෙහෙ වෙලා තියෙනවා කවුද මේ කෝ බලන්න කල්හාරි කල්හාරි දාන්න බලන්න හෑන්ඩ් මාක් එකක් කල්හාරි හරි දැන් හැමෝම පොඩි වැඩක් කරන්නයි තියෙන්නේ මම මේ කියන වාක්‍ය මං කියනවා අහගෙන ඉන්න ලියන්නයි තියෙන්නේ කැමරා ඔන් කරන් හැමෝම අමු මං කාන ඔෆ් කරන් ඉන්නවා අනේ කොල්ලෝ හරනද කෙලෝ හරනද කැමරා ඔෆ් කරන් ඉන්න කෙල්ලන්ගේ නමුත් එකයි කොල්ලන්ගේ නමුත් එකයි හංසන කියලා තමයි කියන්නේ හංසන හංසන माइक में कहाँ बैठी हो? हाँ, हंसा ना? को? है ना तो माँ वाला? हंसा ना कोई आ रही है? जानी रू? जानी रू? तीन कौन है? मंदसौर मनोदा उन्दर ఎస్కోలే రెసిమీ ఎలా తినదా
දැනි දු ඔස මෙහෙම වෙලා තියෙනවා හ්ම් නැස නැද්ද හරි එන පොඩි රැස්වීමක් කරමුද අපි බලන්නත් එක්ක මේ වෙලා නැති නිසා හැමෝම අපේ මේ අයිලර්නින් කොලෙජ් එකේවත් රැස්වීමක් තියමුද උදෑසන රැස්වීමක් හ්ම් ඔව් මම අනිත් අය කවුරුත් කැමරා ඔන් කරගෙන නැත්තේ හරි ජනිදු මයික් එක ඔෆ් කරගන්න යෂින්ත आराधना कर आराधना कर හරි එන වැඩේ පටන් ගමු මම බැලුවේ කවුරු හරි ඉන්නවද කියලා මම මේ කියන එක කොලේක ලියන්න දැන් හරිද ඇහෙනව නේද මාව ඇහෙනව නම් මට හෑන්ඩ් මාක් එකක් දාන්න හරි මං කියන එක ලියන්න කොලේක පොඩ්ඩක් අද හයියෙන් කතා කරන්න හරි හිමින් කතා කරන්න හූ त्याग प्रधान उत्सव संधा पेमीनी काकुल त्याग प्रधानोत्सव संधा पेमीनी आराधित अमुत्तन कंदवागेन विदुहल्पतितुमा प्रधान शालावट पिविसे त्याग प्रधानोत्सव संधा पेमीनी आराधित अमुत्तन कंदवागेन विधुवाधिपति तुम प्रधान शालावट पीवी से हरिद लीर इवर काटिया त्याग प्रधानोत्सव संधा पेमीनी आराधित अमुत्तन कंदवागेन विधुवाधिपतिमा प्रधान शालावट पिविसे हरिद त्याग प्रधानोत्सव संधा पेमीनी आराधित अमुत्तन कंदवागेन विधुवाधिपतिमा प्रधान शालावट पिविसे ओके දැන් තමයි වැඩේ තියෙන්නේ. මේ කවුරු බලමු මුලම ඉන්නේ. මුලම ඉන්නවා තෙස්සන්දි. ලක්ෂිකා. තාරින්දි. වේනු. හ
අපි යමුකෝ මෙන්න මේ දෙන්න ගාවට ඔෂානි ඇන් උෂාන් මයික් එක ඔන් කරන්න හරි ඔෂානි ඇන් ඔෂාන් රයිට් සායත් කියනකෝ කියලා කියනවා අය කියලා ඉන්නම් त्याग प्रधानोत्सव सदहा विधुवालपति सॉरी त्याग प्रधानोत्सव सदहा प्रमी आराधित अमुक्ता कंदवागन विधुवालपति प्रधान शालावट पीविसे अरे आयत क्या न किना मग आयत क्या ना त्याग प्रधानोत्सव संधा पैमिनी आराधित अमुतन केंद्रवा के ने विदुहल पति तुमा प्रधान शालावट पीविसे मदरे पीड़ा ला देंगे तो हरी नहीं था क्या करता था राइट දැන් ඔසඳි මයික් එක ඔන් කරගන්න මයික් එක ඔන් කරගන්න උෂානි සර් හරි ලියාගත්තා නේද? ඔව් සර්. දැන් ඕක කියන්න බලන්න උදෑසන රැස්වීම ආරම්භ කරනවා කියලා හිතන් කියන්න බෑ. දැන් කට්ටිය ළමයි ඉන්නවා ඉස්සරහා ඔක්කොම. ළමයි සියලුම ගුරු තුමාලගෙන් සහ විදුහල්පති තුමාලගෙන් ඔය තියෙන වාක්‍ය මම විතරයි කියන්න ඕනේ. මේ වාක්‍ය විතරද? බව ඔක විතරයි කියන්න ඕනේ. සියලු දෙනාගේම අවසරයි තයාග ප්‍රදානෝත්සවය. අවසර ගන්න ඕනේ නෑ. त्याग प्रधानोत्सव संधा पेमिनी आराधित अमुत्तान कैदवागन विद्वालपति तुमा प्रधान शालावट पीविसेई मैं माय वेन्ने दें उतना वे कियान ने विद्वालपति तुमा दें अतर प्रधान गेटवे पिलिया रगेन काटियो प्रधान गेटवे इतना मीटर पनाह किस्सा के तर तीनों आ ने उत्सव ये पैवत्तने शालावट है मायूमी
මයික් ඔන් කරන්න මම අල්ලන්න හරි මයමි කොහමද කොහමද කවුද කොහමද අභිෂ්ඨ ආහාර ගැනීම නැති රෝග තත්ත්වය අපාරයි සංගමාලේ අතිසාරේ මැලේරියා සංගමාලේ හැදෙන ජලයේ මැලේරියා හැදෙන්නේ මදුරු වලින් මොකක් හරි තව පාඩමක් කියනවද आराधित अरे माइक को कर गाने अभी गेम बालम दानु कौद प्रशान नहीं ना प्रशान गावट प्रशान गेम बालन तैयार प्रधान उत्सव संधा पैमिनी आराधित अमुत्तान फैदवारी ने विद्वाल पति तुम्हार प्रधान चारों के लिए ओ मैंने भी किया ना दम है मैं किया විශේෂ ආරාධිත අමුත්තන් ප්‍රධාන පීඨිකාවද සිට පැමිණ මෙ සිටිද අවස්ථාව සෙළු දිනට අපි ආරාධනා කර ප්‍රධාන පීඨිකාවේ සකසද සුන්නල වාඩිගෙන සභාව ආරම්භ කිරීම සඳහා සූදානම් වෙන ලෙස එහෙමනේ කියන්නේ නේද එහෙමනේ කියන්නේ සාමාන්‍ය ආ අනේ මේ විදුහල්පතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තන් බුලත්තුරුළු දරුවන්ගේ අතින් පිළිගන්න අවස්ථාවේදී පිළිවරගෙන මේ තෝරේ වාදක කණ්ඩායමත් සමග වාසල ප්‍රධාන පීඨිකාව වෙත प्रदेश संभावनीय आराधित उत्सव संबंध गौरव आराधित अमुत्तन प्रधान शाला कैमरा कैमरा ऑन कराने तो मटे मेरा संबंध कर गाने बैन है बेटा तो काट दो को किया ने बोलूं बा दान बाने एनवां के का कैमरा उनकरा मत संबंध बुलवां गणेश त्याग प्रधानोत्सव आराधित अमुत्तन विदुहल्पति प्रधान शाला पूर्ति
හරි මයික් එක ඕෆ් කරගන්න මල්ලිගේ තර්ජනය එනවා නැත්තම් අපි දීලා බලමු කාටද ආයි කැන් කියලා දාලා තියෙනවා කවුද මෙන්න මෙයා ඔයා ගන්නම් එක්කන්ට මටත් පුළුවන් කියලා දැම්මට කට්ටිය කැමරා ඕන් කරගෙන ඉන්නකොට මට දාන්න බෑනේ නේද මම කැමරා ඕන් කරන් ඉන්න ඇයිද තමයි දාන්නේ තන ඉන්නවා net me ඒක බලන්න net me කොහෙද යා කීකින් කෝල් එක කොහොමද හොයන්නේ ආ net me මයික් ඕන් කරගන්න net me හරි කියම බලන්න මේත් මේ ත්‍යාග ප්‍රදාන උත්සවය සඳහා පැමිණි ආරාධිත අමුත්තන් කැඳවාගෙන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාවට පිවිසෙයි. දේශිකා කෞසල් කියම බලන්න ත්‍යාග ප්‍රදාන උත්සවයකට පැමිණි ආරාධිත අමුත්තන් කැඳවාගෙන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාවට පිවිසෙයි. බයි හිමේෂ් ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පැමිණි ආරාධිත අමුත්තන් කැඳවාගෙන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාවට පැමිණි. දැයි දැන් ඔය හැමෝම ඕක කියද්දි කිසියම් වූ වරදක් කරා කියලා දන්නවද? දැන් බලමු මේ වැරද්ද මොකද්ද කියලා. මේක පේනවද? මේක පේනවද? ඩොකියුමන්ට් එක පේනවද? ඕ. දිගට පේනවනම් පාසල් උත්සවයකි පාසලේ උත්සවයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා නිවේදන කටයුතු කරයි. ඔව් ලියාගත් පාඩය මෙයයි. මොකද? ත්‍යාග ප්‍රධාන උත්සවය සඳහා පැමිණි ආරාධිත අමුත්තන් කැඳවාගෙන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාවට පිවිසෙයි. එහෙත් ඔහු නිවේදනය කළේ මෙසේ. කොහොමද? ත්‍යාග ප්‍රධාන උත්සවය සඳහා පැමිණි ආරාධිත අමුත්තන් කැඳවාගෙන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාවට පිවිසෙයි. දැන් උඩේකේ යටේකේ මොනවද තියෙන වෙනස? බලන්න ඔයා ලියාගත් එකේ ඒකේ තියෙන වෙනස්. ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පැමිණි ආරාධිත උඩේකේ තියෙන්නේ යටේකේ තියෙන ආරාධිත. අමුත්තන් කැඳවාගෙන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාවට තමයි පිවිසෙන්නේ. හැබැයි යටේකේ ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන ශාලාවට. දැන් ඔය නිවේදනය කරමු හුඟක් අය කියනවා මට ඇහුනේ. ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පැමිණි ආරාධිත අමුත්තන් කැඳවාගෙන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාවට පිවිසෙයි කියලා තමයි. මට කාගෙන්වත් හරියටම ඇහුනේ නැහැ. ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පැමිණි ආරාධිත අමුත්තන් කැඳවාගෙන විදුහල්පතිතුමා ප්‍රධාන ශාලාවට පිවිසෙයි කියන එක හුන්නේ. මොකද කියන්නේ? හරි. එහෙම වුණා නේද? ප්‍රධාන ආරාධිත අමුත්තා කියලා කවුරු හරි කිව්වද? ප්‍රධාන ශාලාවට පැමිණෙනවා කියලා කිව්වද? එහෙම කවුරුත් කිව්වේ නැහැ. ඒ කියන්නේ විදුහල්පතිතුමා ඇවිල්ලා තියෙන්නේ ප්‍රධාන ශාලාවට නෙමෙයි, ඇවිල්ලා තියෙන්නේ මොන ශාලාවටද? ප්‍රධාන ශාලාවට. ප්‍රයන්න දානය කරන ශාලාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අරන් ඇවිල්ලා තියෙන අමුත්ත කවුද? ප්‍රධාන ආරාධිත අමුත්ත නෙමෙයි. ඒගොල්ලෝ ආරාධිත අමුත්ත. අන් වචන උච්චාරණය කරද්දී සහ වචන ලියද්දී ඊටම වැදගත් කාරණාවක් තමයි නිවැරදි තැනට නිවැරදි අකුර පාවිච්චි කරන එක. දැන් උතන වෙනස් වෙලා තියෙන්නේ මොන අකුරුද? අපි මහ ප්‍රාණ අකුරු වෙනුවට
මොනවද අපි පාවිච්චි කරේ අල්ප ප්‍රාණ අකුරු. එතකොට ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. දැන් කිව්වොත් නම් ඔයා හරියට මේක කියයි කියලා මං හිතනවා. දැන් කාටද මේක හරියට කියන්න පුළුවන්? කියලා බලමු. අපි මුලින්ම ඉන්නවානේ තෙසන්දි තෙසන්දිට දීලා බලමු. හරි තෙසන්දි දැන් කලින් කිව්වේ විදිහ නෙවෙයි දැන් කියන්න ඕනේ. දැන් හරියටම බලන්න ඔයා ලියාගත්ත එකෙත් ඒවා වෙනස් නම් ඒවා හදා ගන්න ඕනේ. හරි right. Thank you, Van. Tiaga Pradhanotsave Sadaha Pemini Aradhita Amuttan Kandavagena Vidwalpati Tuma Pradhana Shalawata Pivisei. Hari. Binduwak tiyenawa enna mehema. Mata eka gayanna ba ada kohomath gayanna ba. Man utsaha karannam eke wacana uchcharana widiya kiyanne. Jeevithaye තනි මංසල අතර මං වෙලා හුදකලාව සුසුම්ලමින් හදවත පාරා අතීතයේ විහිදී ගිය සුවඳ රැගෙන යලි වඩින්න ඒකේ තියෙනවා ආරාධනා කියලා අහලා තියෙනවද ඒක අහලා තියෙනවද හරි WD අමරදේවගේ බලන්න චුට්ටක් මං එහෙට මෙහෙට රිංගලා මට අග්ගාලේ සිංහ වයා ගන්න පුළුවන්ද කියලා බොහෝ විට තියෙන්න ඕනේ සසම් අදෘත පාර අතීතේ දීවි සුන්දරකෙන යලේ වලින් ආරාධන ඉක්මනට හම්බුනොත් ටක් ගන්න පුළුවන්. තවරක් දෙන්න. ඒකෙන් නෑ. ටකට. මොකද මොකද? ගත්තා සර්මන් රවින්ද්‍රනාත් ආගරගේ කතාවක් කියවල. මොකද කියලා දාන්නම කියපු කතාව. ඒක දාලා දෙන්න. නිදාන. හොඳයි. හොඳ ගමනක්.
හරිම ප්ලේ කරන්න යන්නේ हमारे रिकॉर्डिंग में बोलता है स्टॉप करना देवनी के नहीं धारिये तो मैं उच्चार नहीं होने මේ ඒකෙදි හොඳටම කියනවා ආරාධනා කියන එක. පළවෙනි එකේ වඩක් ආරාධනා කියාගෙන යන්නේ. එතකොට ආරාධනා කියනකොට එතන මහා ප්‍රාණ දයන්. ඉතින් ගොඩක් අය සමහරලාට එහෙම උච්චාරණය කරන්නේ නැහැ. හරි. දැන් මොකද්ද මේ සර් කියන්න යන්නේ මේවා ඔක්කොමත් අස්සේ. මොකද්ද මේ සර් කියන්න යන්නේ? සමහරයි දානවා සමහරයි දානවා සර් කියන්නේ යන්නේ මේකයි කියලා බලමු ඒකමද කියලා ඕපනින් වෙනවා ලිවිර වාක්‍යය पेन करता हूँ क्या अंदर महाप्राण अक्षर निवेदित उच्चारण है एक देवल किया ना बोलो तो दांड को बोला අවදානක බලන්න හිතෙන හිතෙන දේවල් අක්ෂර විඤ්ඤාසය අක්ෂර අල්පප්‍රාණ මහප්‍රාණ මහප්‍රාණ අක්ෂර සහ උච්චාර කුරු විඤ්ඤාසය මුල සිට එක පොකුරේ කවුද මා ප්‍රාණ අක්ෂර නිවැරදිව උච්චාරණ මා ප්‍රාණ අක්ෂර නිවැරදි උච්චාරණ සමහර ලස්සන මාර්ථකත් හදනවා अक्षर विन्यास ज्ञान अप्राण अक्षर अक्षर निवरदिव उच्चारणे सह भावीते अल्पप्राण अक्षर महाप्राण अक्षर निवरदि उच्चारण හරි එන වැඩේ පටන් ගමු ඔන්න තියෙන 1 2 3 4 5 කියලා ප්‍රශ්න පහක් ओके हरी ना हरी लाकुन वेरदी ना वेरदी लाकुन दांडोनी ओके लियला विनाडी दह देना
තේරුණා නේද කිව්වේ? ආ ඔක ලියන්න ඕනි මේ මම කියවනේ හත වසරේ වැඩ කරන්න පොතක් තියාගන්න කියලා නැවත මතක් කරගන්න. ඒ හත වසරේ අභ්‍යාස කරන්න කියපු පොතේ තමයි ඕක කරන්න ඕනේ. හත වසර කොටසට අදාළ මම කිව්වේ අභ්‍යාස ලියද්දි හත වසරට ඒවට අදාළ පොතක් තියාගන්න කියලා. අන්න ඒ පොතේ තමයි තියාගන්න ඕ ලියන්න ඕනේ. දැනට එහෙම පොතක් එන් කරගෙන නැත්තම් කොලේක ලියලා පස්සේ පොතක් නම් කරගෙන ඒකට දාගන්න. මේ කොටස විතරක් පහ ලියන්න වෙනව නේද? නැත්තම් බෑනේ. මේක අපි ලියමු.
හරි බලමු අංක 1 කට කැමරා ඔෆ් කරලා ඔන් කරගන්න ඉවර නැද්ද තව තෙසන් ඉවරයිද गणेश तामली है ना हर्ष अशान इवर है तो पट्टी दे अने ना ना दाना टा मांग की हुई मैं हरी वैरा दिए के भीतर है ना देंगे काम तक දැන්ම දෙක උන්නේ නැහැ පළවෙනි එක විතරයි දෙක අපි තව පස්සේ කරමු දෙක සම්පූර්ණ ලියන්න ඕනේ නැහැ මට ඒක අකුරු ටික විතරක් දැම්මම ඇති හරි බලමු කැමරා ඔන් කරගන්න නැක්කේ මූණේ පොලා මට කියන්න හංසන පළවෙනි වාක්‍ය හරියද වැරදිද මයික් එක ඔන් කරන්න හංසන ඈ පළවෙනි වාක්‍ය හරියද වැරදිද හංසන මයික් එක ඔන් කරන්න හසන හසන පළවෙනි වාක්‍ය හරියද වැරදිද හරි හරි කියලා කියන්නේ
පහස උච්චාරණය කළ හැකි අක්ෂර සර අක්ෂර වේ කියලා කියන්නේ. ඔව් ඒ වාක්‍ය හරි. හරි දාලා තියෙනවා නම් හැමෝගෙම ඒක හරි. හරි අය හෑන්ඩ් මාක් එකක් දාගෙන යන්න. දෙවැනි එකට උත්තරේ හරිද වැරදිද කියලා chat box එකේ දාගෙන යන්න. ඔව් සිද්ධාර්ථ සංග්‍රහාරම් රෝඩිය රචනා වෙන්නේ දඹදෙණි යුගයේදී. නිසා එක වැරදි. right. වැරදි. දෙවෙනි එකට උත්තරේ වැරදි. එක හරි. පාලි සහ සංස්කෘත භාෂාවල ආභාෂයද සිංහල භාෂාවට බලපෑ ඇත. හරිද වැරදි? හරි ඒකට උත්තරේ හරි කියලා දාලා තිනා ඈ නිවැරදි බලමු හතරවෙනි එක හතරවෙනි එක වැරදි කියලා දාලා තියෙනවා නම් ඒක හරි. අඩුවඩකින් උච්චාරණය ලබන්නේ වහ ප්‍රාණ අක්ෂර වේ නෑ වැරදි. අල්ප ප්‍රාණ අක්ෂර තමයි අඩුවඩකින් උච්චාරණය කරන්නේ. නූතන සිංහල වඩියට අලුතින් එකතු වූ අක්ෂරය ෆ අක්ෂරයයි. හරිද වැරදිද? ඔව් ඒකේ උත්තරේ හරි. right. එවනම් ඔයාගේ උත්තර ටිකේ බලන්න තියෙන්නේ මෙහෙමද කියලා. පළවෙනි එක හරි, දෙවෙනි එක වැරදි, තුන්වෙනි එක හරි, හතරවෙනි එක වැරදි, පස්වෙනි එක හරි. අන්න එම තියෙනවා නම්
ඔයාගේ උත්තර හරි. Right. දැන් යන් අපි යට ටිකේ අකුරු තියෙනවා දාන්න බලමු දාලා කොහොමද හරියටම දාන්නේ කියලා. ඕකේ නම් ප්‍රශ්න ලියන්න ඕන නැහැ. අකුරු ටික විතරක් ලිව්වම ප්‍රමාණවත්. හරි පටන් ගමු වැඩේ. අකුරු ටික විතරක් දැම්මම ප්‍රමාණවත්. ප්‍රශ්න ලියන්න ඕන නැහැ. Where are you? Hurry. මර්ධනය කියලා කියද්දි මර්ධනය නෙමෙයි මර්ධනය ඒකට එන්න ඕනේ අල්ප දයන්න අල්ප දයන්න බලන්න හරිද කියලා අල්ප දයන්න කියලා කියන්නේ දෙවණියට තියෙන දයන්න පළවෙනියට තියෙන දයන්න එහෙම නෙවෙයි කො බලන්න හරි කට්ටිය හෑන් වාක්‍යයක් දාන්න අපරාධ මර්ධනය එහෙම නෙවෙයි අපරාධ මර්ධනය අපරාධ කියනකොට මහා ප්‍රාණ දයන්න මර්ධනය කියනකොට අල්ප දයන්න මර්ධනය එහෙම නෙමෙයි හරිද බලන්න දෙවනි එක පුනරුත්ථාපන කියනකොට පුන කියනකොට මුර්ධජන යන්න නෙවෙයි අල්පන යන්න සෝරි දන්තජන යන්න අල්පන යන්න කියන එකක් නෑනේ දන්තජන යන්න ඒ කියන්නේ මුලින් තියෙන නයන්න නම් ඔයා ලියලා තියෙන්නේ ඒක උත්තරේ හරි දාගන්න ඒ උද්දච්ච 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 වැඩ කරන්න පුළුවන් උනාට උද්දච්ච හරියට ලියන්න පුළුවන්ද කියලා බලන්න උද්දච්ච කියලා ලියද්දී එන්න ඕනේ මොන දයන්නද කියලා තමයි අහන්නේ මහා ප්‍රාණ දයන්න නෙවෙයි එන්න ඕනේ අල්ප දයන්න ඒ කියන්නේ පළවෙනි දයන්න තමයි එන්න ඕනේ උද්දච්ච කියලා ලියද්දි මහා ප්‍රාණ දයන්න දාලා තිබ්බොත් ඒක වැරදි ඒක හදා ගන්න ඕනේ හරිද ඊළඟ එක ආමන්ත්‍රණය ආමන්ත්‍රණය කියලා ලියද්දී අනිවාර්යෙන්ම මුර්ධජ නයන්න වෙන්න ඕනේ බලන්න ඔයත් දේලා තියෙන මුර්ධජ නයන්නද ඒ කියන්නේ පළවෙනි නයන්න එහෙම ලියලා තියෙනවා නම් හරි ඊට පස්සේ කතිකාචාර්ය 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 කියලා ලියද්දී මොන තියන්න දෙන්නේ කියලා තමයි අහන්නේ පළවෙනි එක එන්න ඕනේ පළවෙනි තියන්න කතිකාචාර්ය කියලා ලියනකොට බලන්න ඔයගේ කීයක් හරිද කියලා පහම හරි නම් පහම හරි කියලා දාන්න නැත්නම් කීයක් හරිද කියලා දාන්න වැරදුනේ මොකද්ද කියලා දාන්න පහම හරි හොඳයි ගොඩක් අයගේ හරි සමහර අයගේ හතරයි සමහර අයගේ පහයි පහෙන් හතරයි සේරම හරියට ඉන්නවා තුනක් හරියට ඉන්නවා හරි පහත් සඳහන් එක් එක් වදේ නිවැරදි අර්ථය තෝරා යා කරන්න තියෙන්නේ ඉතින් ඔයාලට තියෙන්නේ මේක යා කරන්න නම් ඉතින් මොකද කරන්න වෙන්නේ ටක් ගාලා ලියා ගන්න වෙනවා පටන් ගමු
ඉවරයි බලමු ඉවර නෑ සමහර අය ලියනවා බලාගෙන යා බලාගෙන යන හරිද එක අබ මෙතන තියෙන සමීප වික්ෂෝ කුළුබඩු ඇස් නොපෙනෙන කානුව පළතුරක් මිම්මක් දිනයක් අබ කියලා කියන්නේ කුළුබඩු තුන පෙරිය ගන්න තුන දාලා තියනවාද කියලා අඟල 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 කියන්නේ මිම්මක් very good අබ පළතුරක් අද දිනයක් සංඝ භික්ෂුවක් දෙක අඳ ඇස්නොපෙනෙන හතර අඟල නෙවෙයි අගල 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 අඟ කිව්වොත් වෙන එක ළඟ 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 කියන්නේ සමීප එක ඔබන්න හරි ගියා හැමෝම ඔක්කොම හරි ගියා දාන්න හරි ගියා කියලා
හරි. තව ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි ඒවා ලබන සතියේ සාකච්ඡා කරමු අලුත් පාඩමත් එක්ක. පොඩි කොටසක් තියෙනවා තව. ඉතින් හොඳයි ගොඩක් අයගේ හොඳයි. තව කොටසක් තියෙනවා අපි ලබන සතියේ අලුත් පාඩමත් එක්ක අවසානයේ ඒ කොටස සාකච්ඡා කරමු. එහෙනම් ඉතින් අද දවසේ අපි පසුගිය දේවල් වලින් මේ සාකච්ඡා කරේ. ඉතින් ඔන්න පොඩි ගිය සතියේ අපිට පන්ති කරන්නත් බැරි වුණා. ඒකට හේතු ඔයා තිබුණා. ඉතින් මම හිතන සමහර අය දන්නේ නැති කියලා, දැනුවත් වෙලා ඇති කියලා. ඉතින් දින පහක් රෝහලේ ගත කරන්න සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් ඔය ඇවිල්ලා අද දවසේ පන්ති එකේ දවස් පහක් එක දිගට නින්දක් නැහැ. ඉතින් ඒ සියල්ල අතරේ ඔන්න අද තමයි පන්තියට එන්න පුළුවන් වුණේ. ඉතින් ලබන සතියේ ඉඳලා අපි hina වෙලා සතුටින් තවදුරටත් උද්‍යෝගයෙන් පාඩම කරගෙන යා. ඉතින් ඇස් එහෙම ටිකක් උඩට කරලා තියාගන්න ඇද්දුවට තාම ටිකක් උඩ කළා මෙහෙම තියාගන්න බැ, පල්ලට වැටෙනවා. මේ ඇස් එකෙන් පොඩ්ඩක් හීන් වෙලා මේක කළා ගන්ධ ටිකක් අමාරුයි. අරගෙන ටිකක් පල්ලයට වැටෙනවා ටක් ගාලා. ඉතින් ඒ හින්දා ටිකක් ඉතින් අද හෙමින් සැරේ කතා බහ කරේ. ඇඟපතට තියෙන වෙහෙසයි මේ හැම එකක් එක්කම. ඉතින් ලබන සති වෙනකොට හරි එහෙනම් අද දවසට අපි සමු ගන්නවා. ලබන සති හම්බුමු. අපි hina වෙලා කතා බහ කරලා මේ ලස්සනට වාතිය කරගෙන යමු. අද ටිකක් කම්මැලි වෙන්නත් ඇති. අද මේ ඉඳගෙන පන්තිය කරන්නේ මේ වෙනද නැගිටලානේ කරන්නේ අද නෝ ඉඳගෙන කරන්නේ. ඉතින් දැන් හොඳයි, දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් හොඳයි. එරා ලවසති හමු 29 වෙලා. එතෙක් ඔබට සුභ සතියක්. ඉතින් අයිලෑන්ඩ් කොලෙජ් එක අනිත් පන්ති වලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒ වගේම ලබසති හැමෝම සම්බන්ධ වෙමු. එහෙනම් හැමෝටම සුභ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දවස්වල සීතල, රැස්ස, දුවිල හැම එකම තියෙනවා. පරිස්සමෙන් ඉන්න, ලැඩ වෙන්න පුළුවන්. ආයුබෝවන්. Thank you.